ආයුබෝවන් කියලා පිළිගන්නවා ඔයා මගේ YouTube channel එකට මේ වීඩියෝ එක අරන් ආවේ ටිකක් වැදගත් මාතෘකාවක් ගැන කතා කරන්න. අපි කොහොමද හරි විදිහට cover song එකක් කරන්නේ? ඒ ගැන මං ඉස්සරහට කතා කරන්න බලාපොරොත්තු වෙනවා. වැඩේ පටන් ගන්න කලින් පුංචි ඉල්ලීමක් subscribe කරන්න මගේ YouTube channel එක. ඒ වගේම bell icon එකත් click කරන්න. එතකොට තමයි මං අලුත් වීඩියෝ එකක් upload කරාම නැත්නම් මගේ original production එකක් මගේ cover song එකක් මේ වගේ video එකක් ඒ වගේම music lab with අවිෂ්ක මගේ podcast එකේ අලුත් episode එකක් upload කරාම ඔයාලට ඒ ගැන notification එකක් එන්නේ ඒවා බලන්න පුළුවන් වෙන්නේ. හරි අද වැඩේ පටන් ගමු. අපි ඕන තරම් ගීත ගායනා කරනවා. trip එකක් යනකොට යාළුවොත් එක්ක ඒ වගේම ගෙදර තනියෙන් ඉන්නකොට සමහර විට නාන කාමරේ නානකොට අපි ඕන තරම් ගීත මූණනවා. මේ විදිහට අපි ගායක ගායිකාවන්ගේ ගීත ඕන තරම් ගායනා කරනවා. එතකොට cover song එකක් කියලා කියන්නේ මොකක්ද? cover song එකක් කියලා නිර්වචනය කරන්න පුළුවන් අපිට මේ විදිහට. යම් ගීතයක නැත්තම් original song එකක ප්‍රතිනිර්මාණයක් විදිහට අපිට cover song එකක් හඳුන්වන්න පුළුවන්. cover song එකක් සාමාන්‍යයෙන් මුල් ගීතයට ඊටාම සමීප ලෙසත් නැත්තම් සමහර වෙලාවට ඊට හාත්පසින්ම වෙනස් විදිහකටත් නිර්මාණය කරන්න පුළුවන්. ඇයි cover song එකක් නිර්මාණය කරන්නේ? සමහර විට cover song එකක් නිර්මාණය කරන්න ප්‍රධානතම හේතුව වෙන්නේ ඒ ගීතයට ඔයාගේ තියෙන ගොඩක් ආසාව. නැත්නම් ඒ ගීතයට ඔයා ගොඩක් ආසයි නම් ගොඩක් කැමති නම් ඒ මෙලඩියකට ආසයි නම් ඒ ගායනයට කැමති නම් සමහර විට ඔයා cover song එකක් කරනවා. එහෙම නැත්නම් ඒ ගායකයාට නැත්නම් සංගීත අධ්‍යක්ෂකවරයාට ගීතයේ ලියෝගී පද රචකයාට කරන ගෞරවයක් වශයෙන් වුණත් අපිට cover song එකක් කරන්න පුළුවන්. ඒ කොහොම වුණත් අපි මතක තබා ගන්න ඕනේ ඉතා වැදගත් කාරණයක් තමයි ඔයා ඔයාගේ ඔරිජිනල් song එකක් කරනවා වගේම ඉතාම බැරෑරුම් ඉතා වගකීමෙන් කළ යුතු කටයුත්තක් තමයි cover song එකක් කියලා කියන්නේ. ඒක බොහොම ලේසියට ගන්න පුළුවන් කාර්යයක් නෙමෙයි. ඉතින් කොහොමද හරියට cover song එකක් කරන්නේ? මොනවද ඔයා අනුගමනය කරන්න ඕන steps? මොනවා ගැනද හිතන්න ඕනේ? මොනවද වෙනස් කරන්න ඕනේ? මොනවද ඒ විදිහටම තියාගන්න ඕනේ? කතා කරමු මේ ගැන. පළවෙනි කාරණේ තමයි ඔයා තෝරගන්න සින්දුව. හිතලා බලන්න මොන වගේ ගීතයක්ද ඔයා cover එකක් විදියට ගායනා කරන්න ආස නැත්තම් perform කරන්න ඕන. සාමාන්‍යයෙන් cover එකක් විදියට අපි තෝරගන්නේ ඕන නැත්තම් ඕන කෙනෙක් තෝරගන්නේ තමන් ඊටම ආස කරන ගීතයක්. ඒ කියන්නේ තමන්ට ගායනා කරන්න පුළුවන් විතර අර හැම වෙලාවෙම අර ඔළුවේ වැඩ කරන ගීතයක් තමයි cover song එකක් විදියට select කරගන්නේ. ඒක නිසා ඔයාගේ cover song එක කරන්න කලින් ඔයා perform කරන්න යන ගීතය select කරගන්න. දෙවෙනි step එක තමයි ගීතය හොඳට අහන්න. ඒ කියන්නේ ඒ ගීතය 10-15 සැරයක්වත් ඇහුවට කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. සමහර විට පළවෙනි සැරේ, දෙසරේ, තුන් සැරේ අහන්න නිකන් සාමාන්‍ය රසිකයෙක් අහනවා වගේ. ඒක රස විඳින්න. ඊළඟ සැරේ ඔයා අහනකොට ඔයා හොඳට කන් දෙන්න ඕනේ ගීතයේ රස මුසු තැන්. ගායනයේ, සංගීතයේ, පද රචනයේ මේ කියන්නේ මොකක්ද? ඒ ගීතය සම්පූර්ණයෙන් තේරුම් ගන්න. ඒ ගීතය අර ඇඟට දාගන්න. එතකොට තමයි ඇත්තටම මේ cover එක හරි විදියට ඔයාලට ගායනා කරන්න පුළුවන් වෙන්නේ. ඒක නිකන් ඒ ගීතය තුළ ජීවත් වෙන්න. එතකොට cover එකක් වුණත් කරන්න හරිම ලේසි, හරිම පහසුයි. කියන්නේ ආසාවක් තියෙනවා. තුන්වෙනි කාරණා තමයි ඔයා sing කරන pitch එකව decide කරන්න ඕනේ. සමහර වෙලාවලට අපි ආස කරන ගීත තියෙනවා. හැබැයි ඒ ගීත ගායනා කරන්න බෑ. මොකද original ගීතයේ pitch එක ගොඩක් ඉහළයි. නැත්තම් සමහර වෙලාවට pitch එක ගොඩක් පල්ලෙහා වෙන්න පුළුවන්. එක එක්කෙනාගේ කටහඬවල් වෙනස්. ඒ නිසා ඔයා හිතන්න ඕන, ඔයා කල්පනා කරන්න ඕන ඔයා මේ ගීතයේ ඔරිජිනල් පිච් එකේම සිං කරනවද නැත්නම් ඊට වඩා හයි කී එක නැත්නම් ඊට වඩා පල්ලෙහා කී එක සිං කරනවද කියලා. ඒ නිසා ඔයා cover එක perform කරන්න කලින් ඔයා decide කරන්න ඕනේ ඔයා ඔරිජිනල් සිං කරනවද නැත්නම් මොන පිච් එකේද නැත්නම් මොන කී එකේද ඔයා මේ ගීතය ඔයාගේ version එකක් විදියට perform කරන්න කියලා. හතරවෙනි කාරණය practice. practice 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 ගීතේ ගායනා කරන්න ගායනා කරන්න තවත් ගායනා කරන්න තමන්ට පුළුවන් වෙන තාක්. ඒ කියන්නේ ගීතය ඒ කියන්නේ ඔරිජිනල් එක ගායනා කරන්න කියලා නෙමෙයි මම මේ කියන්නේ. හැබැයි ඔයාගේ වර්ෂන් එක ඔයා ගායනා කරන්න, ඔයා එක ප්‍රැක්ටිස් කරන්න. එතකොට තමයි ඔයාට හොඳට මේක ඔයාගේ කැමරා එක ඉදිරියේ නැත්නම් ඔයාට ඔයාගේ ඔඩියන්ස් එකට දෙන්න පුළුවන් විදියට මේක හොඳට පර්ෆෝම් කරන්න පුළුවන් වෙන්නේ. පස්වෙනි කාරණය ටිකක් වැදගත්. ටිකක් නෙමෙයි ඇත්තටම ගොඩක් වැදගත්. මෙලඩි එක වෙනස් කරන්න හිතන්න එපා. මම මේක ඇත්තටම දකින අඩුයි. නමුත් සමහර කට්ටිය ගොඩක් දේවල් කරනවා ගීතයක මෙලඩි එකට. ඇත්තටම මෙලඩි එක කියලා කියන්නේ ගීතයක බුද්ධිමය දේපලක්.
නිර්මාණකරුවන් ඉතා වෙහෙසක් කරන් තමයි මෙලඩි එකක් නැත්නම් ගීතයක තනුවක් නිර්මාණය කරන්නේ. නිකන් හිතලා බලන්න පද රචනයක් හම්බුණාට පස්සේ ඒ ගීතයේ නිර්මාණයක් නැත්නම් ඒ ගීතය ගීයක් බවට පරිවර්තනය කරන්න ඒ පද රචනාවන් වලට ඔයා දෙන්න ඕනේ තනුවක්. ඒ තනුව බුද්ධිමේ දීපලක් වශයෙන් හඳුන්වන්නේ. ඇත්තට මේ මෙලඩි එක වෙනස් කිරීමේ කාරණාව ගැන මම එකඟ වෙන්නේ නැහැ. මෙලඩි ඒ විදිහටම තියාගන්න. නමුත් ඔයාට කෝඩ්ස් වෙනස් කරන්න පුළුවන්. සමහර විට මියුසික් වලට පොඩි පොඩි චේන්ජස් කරන්න පුළුවන්. ඒත් හැම වෙලාවෙම ඔයා ඔයාගේ වර්ෂන් එකක් ගායනා කරන වෙලාවට ගීතේ මෙලඩිය පුළුවන් තරම් ඔරිජිනල් සෝන් එකේ තියෙන මෙලඩි එක විදියට තියාගන්න පුළුවන් තරම් ට්‍රයි එකක් දෙන්න. ඊළඟට ගීතේ ඇරේන්ජ්මන්ට් එක ගැන හිතන්න. ඔයා කොහොමද මේක පර්ෆෝම් කරන්නේ? සමහර වෙලාවට ඔයා ගිටාර් එක ප්ලේ කර කර වෙන්න පුළුවන්. සමහර වෙලාවට එක්ක ඔයාගේ පියානෝ එක ප්ලේ කර කර වෙන්න පුළුවන්. නැත්තම් ඔය මුකුත් ඕනේ නැහැ. නිකන් කැමරා එක ඔන් කරලා ඒකට සිං කරන්න පුළුවන්. ඒ කොහොම වෙතත් ඔයා කොහොමද ඒක ඔයාගේ ඔඩියන්ස් එකට දෙන්නේ කියන එක ගැන හිතලා බලන්න. ඒක ගොඩක් වැදගත්. ඔයාට තියෙන මොන වගේ, ඒ කියන්නේ ඔයාට ගොඩාක් ෆැසිලිටීස් තියනවද, ඒ මුකුත්ම නැද්ද, ඒක අදාළ වෙන්නේ නැහැ. ඇත්තට මේ තියෙන සමාජ තත්ත්වයක් එක්ක ඔයාට ඇත්තට ෆෝන් එකක් තියෙනවා නම්, ස්මාර්ට් ෆෝන් එකක් තියෙනවා නම් ඒ හොඳටම ඇති ඔයාගේ ගීතය රෙකෝඩ් කරන්න. ඒ වගේම සමාජ ජාල හරහා ඔයාගේ යාළුවන් අතරේ බෙදාගන්න. ඉතින් ඔයා කොහොමද පර්ෆෝම් කරන්නේ, ඔයාගේ ඇරේන්ජ්මන්ට් එක මොකද්ද, ඔයාට ගිටාර් තියෙනවා නම් මොන වගේ කෝඩ් වර්ක් එකක්ද ඔයා යූස් කරන්න බලාපොරොත්තු වෙන්නේ, ඒ ගැන ඊට පස්සේ හිතන්න. ඒ ගැන ඕනම් පොඩ්ඩක් ලියලා තියාගන්න. ඒක ගොඩක් වැදගත්. මොකද ඕන දෙයක් ප්ලෑන් කරොත් තමයි හරියට පර්ෆෝම් කරගන්න පුළුවන් වෙන්නේ. ඊළඟට රෙකෝඩ් කරන්න ලොකු කැමරා අවශ්‍ය නැහැ. ඇත්තටම ඔයාට ස්මාර්ට් ෆෝන් එකක් තියෙනවා නම් කැමරා එක ඔන් කරා රෙකෝඩ් කරා. ඒක හරිම සිම්පල්. පොඩි එඩිට් එකක් දාන්න ඕන තරම් ඇප්ස් තියෙනවා මේ ඇප් ස්ටෝර්ස් වල. ඉතින් එකක් ඩවුන්ලෝඩ් කරලා ඕනනම් පොඩ්ඩක් එඩිට් කරන්න. එඩිට් කරලා ඔයාගේ සෝෂල් මීඩියා හරහා යාළුවන්ට අහන්න දෙන්න. ඒ තමයි කවර් සොන් එකක් කරන ස්ටෙප්ස් ටික. ඉතින් ගොඩක් අය කවර් සොන්ස් කරනවා. නමුත් ඇත්තටම කොහොමද ඒකට ලෑස්ති වෙන්නේ, මොන වගේ දේවල්ද කරන්න ඕනේ, සින්දු ඇත්තටම කොයි විදිහටද අහන්න ඕනේ, අපි ඔයාගේම වර්ෂන් එකක් විදිහට ඒක නිර්මාණය කරන්නේ කොහොමද කියන දේවල් ගැන හිතනවා අඩුයි. ඒ නිසා හැමතිස්සෙම හිතන්න මුල් ගීතයට හානියක් නොවන විදිහට කොහොමද ඔයාගේම ආවේනික විදිහට මේ වගේ ගීතයක් නිර්මාණය කරන්න කියලා. මම ගොඩක් විශ්වාස කරන දෙයක් තමයි කවදාවත් කව සොන් එකකින් සල්ලි හොයන්න ලෑස්ති වෙන්න එපා. මොකද මුල් ගීතේ නිර්මාණය කරන්න ඒකේ ගායකයා නැත්නම් ගායිකාව, සංගීත අධ්‍යක්ෂකවරයා, පදරචකයන් සමහර වෙලට ගොඩක් ලොකු වෙහෙසක් ගන්නවා. ලොකු කායික වගේම මානසික වෙහෙසක් ගන්නවා. ඔයා සමහර විට මිනිත්තු කීපයක් අතරතුර ඒ ගීතේ ප්‍රතිනිර්මාණය කළා නැත්නම් කව එකක් විදිහට හදලා ඒවා කවදාවත් මොනිටයිස් කරන්න යන්න එපා. ඒක ඇත්තටම ඒක මුල් නිර්මාණකරුවන්ගෙන් වාට ඒ ගැන ඒ සම්බන්ධයෙන් අවසරයක් තියෙනවා නම් කිසිම ගැටලුවක් නැහැ. නමුත් ඒ ඇරෙන්න කව ගීතයක් යොදාගන්න වගේ ටැලන්ට් එක ෂෝ කර ටැලන්ට් එක යාළුවන්ට පෙන්වන්න, ටැලන්ට් එක ඔයගොල්ලන් සෝෂල් මීඩියා හරහා බෙදා හරින්න. ඒත් මුදල් ලිපීමේ පරමාර්ථයෙන් කවදාවත් කව සොන්යක් කරන්න එපා. ඒක තමයි මගේ මතය. ඒක තමයි මගේ ඇඩ්වයිස් එක හැමෝටම මම දෙන්න කැමති. මේ වගේම අලුත් වීඩියෝ එකක් අරගෙන ඉක්මනට එන්නම්. ඉතින් මේ වීඩියෝ එක වටිනවා කියලා ඔයාලා හිතනවා නම් ඔයාගේ මියුසික් කරන යාළුවන් අතර ෂෙයා කරන්න. ඒ වගේම ඔයාගේ අදහස් තියෙනවා නම් කමෙන්ට් සෙක්ෂන් එකේ දාන්න. මම කැමතියි ඒවා බෙදා හදා ගන්න. අදට ගිහින් එන්න. මම අවිෂ්කර්.